දැන් මට අපිට වුණත් ලොකු බයක් ඇති වෙනවා. ඇයි? ඕනම දෙයක් සිද්ධ කළා රජයේ අවශ්‍යතාවය මත මේ දේ සිද්ධ කළා. ඒ වගේ දැන් මේකෙන් ඔප්පු වුණා රජයේ අවශ්‍යතාවය මත දසන්ත වික්‍රමතුංග මහත්තයව ඉවත් කරා. ඉතින් මේක ඇත්තටම හරිම බරපතලයි. මේක මං හිතන්නේ අපේ ගම්වල ඉන්න ජනතාව දන්නේ නැහැ. හරියට සතාසිවම් නඩුව වගේ. සතාසිවම් නඩුවේ මැරුවට අන්තිමට වංගෙඩියයි මෝල් ගහන්නේ ඒකේ ඉතිකාරියෝ ඒකේ අර ගෝයන්කොලේ වගේ. ගෝයන්කොලේ වගේ සතාසිවම් නඩුවත් එහෙමයි. ඔව්. ඒකත් ඒ වගේ. ඒ වගේ දැන් ඉදිරියේදී ජීවත් වීමට විශාල බයක් එනවා. මේ මැතිවරණයේදී මිනිස්සු වැරදි විදිහට ඡන්දේ පාවිච්චි කළොත් මගේ නිවසේ හරියටම මගේ කාමරේ මගේ කාමරේ වීදුරුව කඩලා කවුරු හරි ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ගිහිල්ලා මුකුත් කළේ නැහැ. මගේ කාමරේ තිබ්බ පොඩි සේප්පුවක් අතින් ගෙනියන්න පුළුවන්. අර හෝටල් කාමරවල තියෙන එකක්. ඒකත් අත තියලා නැහැ. කිසිම භාණ්ඩයක් කිසිම දෙයක් නැති වෙලා නැහැ. මට තේරෙන විදිහට මගේ කට වැඩි හින්දා නෑ මාව මට්ටු කරන්න එතනට එන්නේ නැති. සමහර විට මම ඇතුලේ හිටියනම් මගේ ජීවිතේට හානි කරන්න සිද්ධයි. දැන් පොලිසියෙන් ආව ඇඟිලි සලකුණු ගන්න. ඇඟිලි සලකුණු නැහැ. මේ කුඩුකාරයෙක් ඇවිද ග්ලව්ස් දාගෙන මේ රට වැරදි තීන්දුවක් ගත්තොත් මං හිතන්නේ මට ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙයි කියන එක. අන්තිමට රජයේ අවශ්‍යතාවය මත එක කාලයක් තිබ්බ රටේ බුද්ධිමතුන් ඔක්කොම දාලා ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් නැවත උදා වෙයි. මගේ බුද්ධිය තුල මම මේ කතා කරන්න කල්පනා කළා. මොකද මට දේශපාලන ඉව තියෙනවා.